iTalk නවීන තාක්ෂණයට එළියම වුණා. තාක්ෂණයත් එක්ක හැමදාම ලෝකේ වෙනස් වෙනවා, අලුත් වෙනවා. ඉතින් අපේ හිතුව රෝ සිංහල විදිහට ඔබට මේ තාක්ෂණික ලෝකයත් එක්ක නිතර දෙවිලි ගැටෙන ඔබ හොඳින් හඳුනන චරිතයක් එක්ක පුංචි කතා බහක් ආරම්භ කරන්න. මේ වැඩසටහනට අපි නම දෙන්නේ iTalk කියලා. ඉතින් මේ වැඩසටහන ආරම්භ කරන්න අපි තෝරගත්ත විශේෂ චරිතයක්. ඔව්, නමින් මාලින්ද ලක්කොන්. හෙලෝ. ඉතින් මලින්දත් එක්ක අපි සූදානම් අද අපේ වැඩේ ආරම්භ කරන්න. ඉතින් මලින්ද කොහොමද ජීවිතේ? බොහොම හොඳයි, සෑහෙන හොඳින් ඉන්නවා. ඉතින් දැන් තාක්ෂණත් එක්ක ගොඩක් ඉන්න පිරිසබෝ අඳුරනවා. අඳුරන්නේ හැබැයි යූටියුබර් කෙනෙක් විදිහට. ඔව්, මලින්ද අලහකෝන් ඇත්තටම යූටියුබර් කෙනෙක්. මම යූටියුබර් කෙනෙක්. ඒ කියන්නේ මේ වෙලාවෙ මගෙන් මේ ප්‍රශ්නේ අහුවොත් එහෙම මට කියන්නේ මම යූටියුබර් කෙනෙක් කියලා. ඊට අමතරව මම කැමති යූටියුබර් කෙනෙක් කියලා කියන්නේ යූටියුබර් වලත් මම කරන්නේ මිනිස්සුන්ට උගන්වන එකනේ. මම උගන්වන කෙනෙක්. මම ඉතින් එක එක ෆෝමැට්ස් වලින් මිනිස්සුන්ට උගන්වනවා. ඒ කියන්නේ මලින්ද වෘත්තිමය විදිහට වෘත්තිමය විදිහට යූටියුබර් කෙනෙක්. මොකද මට මේ මම ෆුල් ටයිම් ජොබ් එකක් කරන්නේ. මම ෆුල් ටයිම් ජොබ් එකක් මුළු ජීවිත කාලෙටම කරලා තියෙන මාස කීපයයි. මම පාර්ට් ටයිම් ලෙක්චරර් කෙනෙක්, පාර්ට් ටයිම් යූටියුබර් කෙනෙක්, ඒ වගේම පාර්ට් ටයිම් කන්සල්ටන්ට් කෙනෙක්. ඉතින් මේ හැමතැනම කරන්නේ මගේ এডুকেෂන් තමයි මම කරන්නේ. හැබැයි මේ වෙනකොට මගේ ප්‍රධාන වැඩිපුර ටිකක් මහන්සියලා වැඩ කරන එක යූටියුබ් බවට පත් කරගන්න මම උත්සාහ කරනවා. බලමු. ඉතින් ඔය වැඩ හැම එකක්ම කරනවා. තාක්ෂණත් එක්ක වැඩිපුර ඉන්න කෙනෙක් විදිහට අද ලංකාවේ තාක්ෂණික සාක්ෂරතාවය, එහෙම නැත්නම් පරිගණක සාක්ෂරතාවය ගැන තියෙන තැන, එහෙම නැත්නම් ඒක තියෙන තැන පිළිබඳව ඔබ මොකද හිතන්නේ? පරිගණක සාක්ෂරතාවේ තියෙන තැන හොඳයි. හැබැයි ඒකේ තියෙනවා ගොඩක් ලොකු ඩිස්පැරිටි එකක්. ඒ කියන්නේ පුළුවන් කෙනාට හොඳටම පුළුවන්, බැරි කෙනාට මුකුත් බෑ. අන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒත් එක්කම මේ සමහරලාට මේ අපේ වැඩිහිටි කට්ටිය හිතනවා මේ තාක්ෂණය කියන එක අපිට ඕනේ නැහැ කියලා. ඒක ළමයින් එකක් කියලා හිතනවා. ඒ හින්දා ගොඩක් වෙලාවට වැඩිහිටියන්ට මේ තාක්ෂණයේ සම්බන්ධ ප්‍රශ්න තියෙනවා. ළමයින්ට ගොඩක් වෙලාවට ඒ හින්දාම වැඩිහිටියෝ තාක්ෂණය ගැන දැනුවත් නැති හින්දා ළමයින්ට හරි මඟ පෙන්වීමක් නැහැ. කොහොමද මේ තාක්ෂණය ඇතුලේ හැසිරෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නේ තියෙනවා. ඒ හැර මේ මම සතුටුයි ලංකාවේ තාක්ෂණය එනේ අලුත් තාක්ෂණය පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කළ තාක්ෂණය ඉස්සරහට යනවා. අපිට ලංකාවේ මුලින්ම ගොඩක් ආසියාතික රටවලට වඩා ගොඩක් කලින් 4G හම්බුණා. ගොඩක් අය ගාව ස්මාර්ට් ෆෝන් තියෙනවා, ගොඩක් අය සෝෂල් මීඩියා පාවිච්චි කරන එක හොඳයි. ඉතින් විදිහට අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඒත් එක්කම අපේ සමාජයේ තියෙන ගොඩක් නරක දේවල් මේ වගේ කමියුනිකේෂන් ටෙක්නොලොජිස් දියුණු වෙච්ච හින්දා ගොඩක් විසිබල් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉස්සරත් සමාජයේ නරකයි, හොඳද? දැන් මේ දැන් නරක වෙලා නැහැ, ඉස්සරත් නරකයි, දැන් නරක හොඳට පේනවා. මොකද සෝෂල් මීඩියා ඒ වගේ මිනිස්සුන්ට වේගෙන් සංනිවේදනය කරන්න පුළුවන් ක්‍රම තියෙන හින්දා. හරි, දැන් මලින්ද වීඩියෝ කරන ස්ටයිල් එකට ගොඩ දෙනෙක් කැමතියි. බලන් ඉන්න ආසයි. මලින්ද කතා කරන විලාශය, කතා කරන පැටර්න්ස් එහෙම ගොඩක් වෙනස්. ඉතින් මං හිතන්නේ ඒ හින්දා තමයි මලින්දත් එක්ක ගොඩ දෙනෙක් එකතු වෙලා ඉන්නේ මලින්දගේ channel එකත් එක්ක. මොකද්ද මලින්ද මේකේ රහස? ඒකේ ගොඩක් ලොකු රහසක් නැහැ. හැබැයි අපි තීරුම් ගන්න ඕන හොඳ යූටියුබර් කෙනෙක් වෙන්න ඕන කම්පොනන්ට්ස් මොනවද කියලා. ඒ කියන්නේ දැන් මම එක පැත්තකින් ලෙක්චර් කෙනෙක්. ඊට පස්සේ යූටියුබර් කෙනෙක්. ඉතින් මේ හැම එකක්ම වැටෙන්නේ මේ පර්ෆෝමින් කියන කම්පොනන්ට් එකට. කැටගරි එකට. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම යූටියුබර්, ලෙක්චරර්, ඒ වගේම වේදිකා නාට්‍ය නළුවෙක්, ඊළඟට අපි හිතමු රූපවාහිනී නාට්‍ය නළුවෙක්. මේ හැමෝම ඉන්නේ එක තැන. එකම කැටගරි එකක්. ඒක තීරුම් ගන්න නැහැ ගොඩක් වෙලාවට. ඉතින් YouTube වීඩියෝ එකක් හොඳට හදන්න නම් YouTube වීඩියෝ එකක් නෙමෙයි ෆිල්ම් එකක්, ටෙලි නාට්‍යයක්, වේදිකා නාට්‍යයක්, ඒ වගේම YouTube වීඩියෝ හොඳට හදන්න නම් ඒකේ අපි මුලින්ම නිර්මාණශීලී මූලාශ්‍ර තියෙනවා. ඒක ක්‍රියේටිව් එකක් නක්. එහෙම නැත්නම් මම හදනවා වගේ අධ්‍යාපනික වීඩියෝ එකක් නම් ඒක නිර්මාණශීලී මූලාශ්‍ර වගේම අධ්‍යාපනික මූලාශ්‍රත් තියෙනවා. ඒ අපි හරියට අඳුර ගන්න ඕන. ඊළඟට මේ අපිට ෆැක්ට්ස් තියෙනවනේ. ඒ කියන්නේ এডুকেෂනල් සෝසස් ඒවා තියෙනවනේ. ඒවා අපි එකක් නෙමෙයි කීපයක් බලන්න ඕන. සමහරලාට මම එකක් බලලා ඊළඟ එක බලද්දී මේ දෙක අතර පරස්පරතාවයන් තියෙන පුළුවන්. ඒක විසඳගන්න තුන්වෙනි එක බලන්න වෙනවා. ඉතින් ඒ ටික හදාගත්තට පස්සේ ඊළඟට තියෙනවනේ හොඳ පවර්ෆුල් ස්ටෝරි එකක්. මොකද විද්‍යාව, තාක්ෂණ, වේදේ කියලා කියන්නේ මිනිස්සු සාමාන්‍ය ගොඩාක් උනන්දුවෙන් මේ බලන දේවල් නෙමෙයි. දැන් මගේ channel එකට ලක්ෂයකට වඩා subscribe කරලා තිබුණාට මේ විද්‍යාව හා තාක්ෂණ වේදේ කියන එක ගොඩාක් මිනිස්සු උනන්දු දේවල් නෙමෙයි. අපි ඊට වඩා කැමති සින්දුවක් අහන්න, වාදනයක් බලන්න, නර්තනයක් බලන්න අපි කැමති. ස්වභාවිකව මිනිස්සු විතර entertaining දේවල් බලන්න කැමති. ඉතින් මේ වගේ දෙයකට අර ස්ටෝරි ටෙලින් කියන කම්පොනන්ට් එක තවත් පවර්ෆුල් වෙන්න ඕන. ඉතින් ස්ටෝරි ටෙලින් ගැන තියෙන ගොඩක් එක ලොකු මාතෘකාවක් මම අද කතා කරන්නේ. ඒක තියෙන්න ඕන. එතකොට අපිට දැන් තියෙනවා නිර්මාණශීලී සහ අධ්‍යාපනික මූලාශ්‍ර, පවර්ෆුල් ස්ටෝරි එකක් තියෙනවා. ඊළඟට මේ ස්ටෝරි එක ජනතාවට අරන් යන්න හොඳ මේ පර්ෆෝමර් කෙනෙක් ඉන්න ඕන.
කියන්නේ ටෙලිනාට්ටික නම් හොඳ නළුව ඉන්න ඕන, හොඳ සංගීත නිර්මාණ සංගීත වාදකයන් ගායකයන් ඉන්න ඕන, හොඳ පර්ෆෝමන්ස්ලා ඉන්න ඕන. ඉතින් යූටියුබර් කෙනෙක්ගේ තියෙන පර්ෆෝමන්ස් එක තමයි එයාගේ කටහඬ සහ එයාගේ අංග චලනයන්. ඒ වගේ අපි කියනවා verbal and non-verbal communication. verbal non-verbal communication දියුණු කරගන්න ඕන. ඉතින් කාට හරි එක දියුණු කරගන්න ඕන නම් කරන්න තියෙන හොඳම වැඩේ තමයි නාට්‍ය හා රංග කලාව සම්බන්ධයෙන් කෙටි කාලීන පාඨමාලාවක් හදාරන්න. එතකොට එයාගේ බොඩි ලැන්ග්වේජ් එක, මේ හුස්ම ගන්න හැටි අපි සාමාන්‍යයෙන් ගායකයෙක් නම් නැත්තම් වේදිකා නටනලුවෙක් නම් දන්නවා හුස්ම ගන්න ක්‍රමයක් තියෙනවා, ඩයෆ්‍රම් බ්‍රීතින් කියලා අපි කියන්නේ. එතකොට අපිට ලොකු හුස්මක් අරගෙන ප්‍රබලව කටහඬ එළියට ප්‍රොජෙක්ට් කරන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ දේවල් ඉගෙන ගන්න ඕන. ඉතින් ඒක ප්‍රගුණ කරන්න ඕන. ඊට කරාට පස්සේ අපිට තියෙනවා හොඳ නිර්මාණශීලී සහ අධ්‍යාපන මූලාශ්‍ර, හොඳ පවර්ෆුල් පංච් ස්ටෝරි එකක්, ඒ ස්ටෝරි එළියට අරන් යන හොඳ පර්ෆෝමර් කෙනෙක්. ඔන්න ඔය ටික හදාගත්තම ඔයා ගාව තියෙන ෆෝන් එකෙන් රෙකෝඩ් කරත්, ඕනම කැමරාවකින් රෙකෝඩ් කරත් හොඳ අවුට්පුට් එකක් එනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මගෙන් කට්ටිය අහනවා මලින්දා අයියා රෙකෝඩ් කරන කැමරාව මොකද්ද, මයික් එක මොකද්ද, මොකද්ද එඩිට් කරන සොෆ්ට්වෙයාර් එක. ඒ විචාර වැදගත් ප්‍රශ්න නෙමෙයි. වැදගත් වෙන්නේ මූලාශ්‍ර, කතාව සහ පර්ෆෝමර්. ගොඩක් මලින්දා ගයිත් පෞද්ගලික ජීවිතේ පැත්තට හැරෙනවා. මලින්දා දැන් වෘත්තිය විදිහට එක වෘත්තියක් කරන්නේ නැහැ කියලා කිව්වා. මලින්දා YouTuber කෙනෙක්, DJ කෙනෙක්. මේවත් එක්ක තමන්ගේ පර්සනල් ජීවිතේ කොහොමද බැලන්ස් කරන්නේ? මං එහෙම බැලන්ස් කරන්නේ නැහැ. මොකද මේ මම විශ්වාස කරන්නේ නැහැ බැලන්ස් කිරීම සම්බන්ධයෙන්. ඔයා කරන දේ 100%ක් කරන්න ඕන. ඒ කරනකොට ඔයාට සමහර දේවල් අතාරින්න වෙන්න පුළුවන්. ඒ අතාරින්න දේවල් අතහැරලා දාලා ඔයාට අවශ්‍ය දේට ප්‍රමුඛතාවය දෙන්නයි ඕන. මලින්ද මේ තෝරගනිද්දි මාතෘකා තමයි YouTube වීඩියෝ වලට සහ විශේෂ සෝසස් වලින් කරුණු ගනිද්දි මොකක් හරි ෆිල්ටර් කිරීමක් කරනවාද? කියන්නේ මේ කරුණු විතරක් සමාජයට දෙන්න ඕනේ, මේ කරුණු දෙන්න හොඳ නැහැ කියලා ෆිල්ටර් කිරීමක් කරනවාද? එහෙම විශේෂ ෆිල්ටර් කිරීමක් කරන්නේ නැහැ. මොකද ගොඩක් වෙලාවට මේ මාතෘකාව මම තෝරගන්නේ මම ආස මාතෘකාවක්. මොකද මම ආස මාතෘකාවක් නෙමෙයි නම් මට ඒක හොයන්න හිතෙන්නේ නැහැ. මට හොයන්න හිතෙන්නේ නැතිකොට ඒ කියන්නේ ගැඹුරු වීඩියෝයක් හදන්න මට බෑ. ඒ හින්දා ගොඩක් වෙලට මම මේ ඔඩියන්ස් එකකින් එන රික්වෙස්ට් එකකට වීඩියෝයක් හදනව අඩුයි. ගොඩක් අඩුයි. එහෙම කරන්නේ නැහැම නෙමෙයි. සමහර ලාට එහෙම කරලා තියෙනවා. හැබැයි හිතන්න ඔඩියන්ස් එකකින් කවුරු හරි මගෙන් රික්වෙස්ට් කරනවා මලින්දා වෙන මෙහෙම වීඩියෝයක් හදන්න කියලා. ඒ වීඩියෝට මමත් ගොඩක් කැමති නම් මම හදනවා. ඒ හැර ගොඩක් වෙලට මම වීඩියෝ හදන්නේ මම ආසේව. මම මට හිතුනොත් එහෙම මේක මරු මාතෘකාව කියලා මම හදනවා. ඒ වගේ සමහර ලාවට මම හොඳ මාතෘකාවක් කියලා හිතිලා මට හදපු වීඩියෝස් පස්සේ කාලෙක තමයි රිග්‍රෙට් කරපු අවස්ථාවලුත් තියෙනවා. උදාහරණයක් විදියට මම කාලෙකට කලින් වීඩියෝ එකක් හැදුවා එක්සෑම්ස් වලට මුහුණ දෙන හැටි ගැන. එක්සෑම්ස් කියලා කියන්නේ මම හිතනවා අධ්‍යාපන ක්‍රමය තුළ තියෙන මේ ගොඩාක් නොවැදගත් දෙයක් කියලා. මොකද අධ්‍යාපන ක්‍රමය තුළ වැඩිපුර වැදගත් ප්‍රායෝගික ක්‍රියාකාරකම් කියන්නේ ප්‍රොජෙක්ට් එකක් කරන එක, ප්‍රසන්ටේෂන්, සංනිවේදන හැකියාව, ප්‍රශ්න විසඳීමේ හැකියාව, විකල්ප සංසන්දන, ඒවා තමයි වැදගත්. එක්සෑම් එකකදී අපිට මනින්න හරි අමාරුයි. මම එක්සෑම්ස් ගැන හැදුවා වීඩියෝ එකක්. ඒ වීඩියෝ එක මම හිතුවට ගොඩාක් වීව්ස් ආවා. මම මේ වීඩියෝ එක හැදුවේ මේ එක්සෑම් එකට මේ සැහැල්ලුවෙන් මූණ දෙන්න කියලා, ඒගොල්ලන්ට පණිවිඩ යවන්න. හැබැයි ඒකෙන් උනේ ඇත්තටම එක්සෑම් ගැන නොතිවිච උනන්දුවක් ඇති වෙච්ච එක. ඉතින් ඒ හින්දා මේ වීඩියෝ එක හදපු එක ගැන මම අදට රිග්‍රෙට් කරනවා. ඒ වගේ ස්වයං විවේචනයක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ ස්වයං විවේචනයක් වෙන්නත් මොන හරි කරන්න එපයි නේද? කරාට පස්සේ තමයි අපිට තීරුම් ගන්න පුළුවන් මේක ගැලපෙන්නේ නැහැ කියලා. හැබැයි ඒක මම විශ්වාස කරනවා කාටවත් හානියක් නැහැ කියලා. හැබැයි පෞද්ගලිකව මම විශ්වාස කරනවා මම මේ එක්සෑම්ස් ගැන නැති උනන්දුවක් ඇති කළා යම් හානියක් කරා කියලාත්. ඒ වගේ දේවල් තියෙනවා. එතකොට අනිත් එක ඒ වගේ දේවල් වුණා මේ වැරද්දයි නොවෙන්න මම වග බලා ගන්නවා. හැබැයි මම මොනවා කරත් කරන්නේ හොඳ අරමුණකින්. ඒ අරමුණ වැරදි පැත්තක ස්ථානගත වෙන්න පුළුවන් අර මම කලින් කිව්වා වගේ. හැබැයි මම කරන්නේ හොඳ අරමුණකින්. මලින්ද සබ්ස්ක්‍රයිබර්ස්ලා විශාල ප්‍රමාණයක් ඉන්න YouTube කෙනෙක්. ඒ වගේම මලින්ද කාලයකට කලින් පොඩ්කාස්ට් එකකුත් කරගෙන ගියා. හැබැයි ඒක දැන් නම් රේඩියෝ සයිලන්ස් එකේ තියෙන්නේ. ඉතින් මලින්ද මම ප්‍රශ්න දෙකක් විදියට අහන්න අන්තිම ප්‍රශ්නේ. මලින්ද පොඩ්කාස්ට් එකට උපද උනේ සහ අලුතෙන් YouTube වලට හෝ පොඩ්කාස්ට් වලට ඉන්න කෙනෙකුට මලින්ද දෙන අවවාදෙන් බලන්න මේ කැටියෙන් අන්තිම ප්‍රශ්නේ වල. මුලින්ම පොඩ්කාස්ට් එක ගැන කිව්වොත් එහෙම පොඩ්කාස්ට් එක කරපු කාලෙත් ඒක මගේ top priority ගන්න නෙමෙයි. මොකද අපි වැඩකට අවධානය යොමු කරද්දී අපේ priorities තීරණය කරගන්න. මොකද මේ ලෝකෙ ඉන්න කිසිම මිනිසෙක් busy නැහැ. හොඳද? busy කියලා කවුරු වට කිව්වොත් එහෙම ඒ busy කියන කෙනාට priority එකක් නෙමෙයි කියන එක තමයි අත්තම කාරණාව. ඒ කියන්නේ උදාහරණයක් විදිහට හිතන්න අදවා ගෙදර යද්දී ඔගලගේ ගෙදර මේ වහලා දෙමෙනවා කියලා. හොඳටම වහිනවා කියලා. එතකොට ඔයාට කොච්චර වැඩ තියෙන busy කෙනෙක් වුණත් වහලා හදන එක ඔයාගේ top priority එකක් වෙනවා. වාද මේ හරිම බිසී මනුස්සයා පැය දෙක තුනක් වෙන් කළා සමහරලාට වහලා හදන්න යනවා. මොකක් හරි එකට හදන්න බැරුණොත් අඩු ගණන් තෙමෙන එක නැති කර ගන්න හරි. ඒ හින්දා මගේ ප්‍රයොරිටිස් මම තෝරගන්න ඕන. මට ලෙක්චරින් තියෙනවා, මගේ YouTube channel එක තියෙනවා,
ඊළඟට මගේ කරනතා වැඩ තියෙන මං තව උනන්දු දක්වනතා වැඩ තියෙන කියන්නේ පබ්ලික්ලි දන්නේ නැති ඊටත් පස්සේ තමයි පොඩ්කාස්ට් එක දෙන්නේ. ඉතින් මගේ අනිත් වැඩ වලට මගේ වෙලාව යනවා. හින්දා මම පොඩ්කාස්ට් එක නවත්තන්න තීරණය කරා පොඩ්කාස්ට් එක සම්බන්ධ වෙන එක. හැබැයි මම කැමතියි මේ වගේ සිට් ඩවුන් ඩිස්කෂන් එකක්. එහෙම නැත්නම් පොඩ්ඩක් මිනිස්සුත් එක්ක නිදහසේ කතා බහ කරන්න තැනක් ටෙක් ට්‍රැක් එක ඇතුලේ හදාගන්න. ඒකට සමහරලාට නිකන් මේ වගේ වෙනම සෙටප් එකක්. මේ ටික රිලැක්ස්ලි කතා කරන්න පුළුවන්. ක්‍රමයක් මම හොයාගනි ටෙක් ට්‍රැක් ඇතුලේ මම හිතන වීඩියෝ පොඩ්කාස්ට් එකක් කියලා කියන්නත් පුළුවන් මේකට. ඉතින් එහෙම අයිඩියා එකක් තියෙනවා. හැබැයි ඒකත් මගේ ටොප් ප්‍රයොරිටි එකක් නෙමෙයි. මගේ ටොප් ප්‍රයොරිටි එක දැනට කරන් යන වීඩියෝස් ටික දිගටම කරන එක. සතියකට අඩුම ගන්න වීඩියෝස් පහක්වත් දාන එක. ඉතින් ඒකට මම මුලින්ම මුල් තැන දෙනවා. ඊට පස්සේ තමයි අර වගේ තැන්වලට යන්නේ. ඉතින් ඔය ඕක තේරුම් ගන්න නම් මොකද ලංකාවේ ගොඩ දෙනෙක් බෞද්ධ. බෞද්ධ සමාජයේ අපි තේරුම් අරන් තියනවා අපි ගොඩක් දේවල් ඇලුනම අපිට තියෙන කරදර වැඩි. හොඳද? ඒක ගොඩාක් එක්ස්ට්‍රීම් කේස් එකක් තමයි බුද්ධ ධර්මයේ පැහැදිලි කරන්නේ මේ ඒ ඔක්කොගේ මයින් වෙලා ඉන්න කියලා. ඒත් අපි කවුරුත් දන්නේ නැහැ ඔක්කොගේ මයින් වෙලා ඉන්නේ කොහොමද කියලා. හැබැයි මට හරිම අපුරු පොතක් කියවන්න හම්බුණාද Subtle Art of Not Giving a F කියලා. හොයලා බලන්න ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න ඒකේ තියෙනවා ඔක්කොගේ මයින් ගැන අපිට බෑ වෙන්න පුළුවන්. සමහරට එහෙම පුළුවනුත් ඇති. මොකද බුද්ධ ධර්මයේ පැහැදිලි කරලා කියනවා කොහොමද ඔක්කොගේ මයින් වෙන්නේ කියලා. අපිට ගොඩකින් අයින් වෙලා අපිට අවශ්‍ය කී දේවල් කීපයට අවධානය යොමු කරන හැටි කියන්නේ පොතේ තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒකත් ටිප් එකක් වෙයි කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලට. ඉතින් ඊළඟට අහපු එක අලුත් YouTuber කෙනෙක් මොකද කරන්න ඕන? අලුත් YouTuber කෙනෙක්ට මට දෙන්න තියෙන ඇඩ්වයිස් එක මගෙන් ගොඩක් කට්ටිය අහනවා මැසේජස් ඒවලා කොහොමද සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි කරගන්නේ කොහොමද? එහෙම මැසේජස් අහනවා මගෙන් වීඩියෝ එඩිට් කරන සොෆ්ට්වෙයාර් එක මොකක්ද එහෙම අහනවා. ඉතින් ඒ සමහරට මගේ වීඩියෝ වල ක්වලිටි එකට මම ටිකක් වැඩිපුර අවධානයක් යොමු කරන හින්ද වෙන්නේ නැති. හැබැයි ඒක ගොඩක් තීරණාත්මක සාධකයක් නෙමෙයි. මම කලිනුත් කිව්වා වගේ හොඳ වීඩියෝ එකක් හැදෙන්නේ ඒකේ තියෙනවා අධ්‍යාපනික මූලාශ්‍ර සහ නිර්මාණශීලී මූලාශ්‍ර. මේවා හරිය සමබරව තියෙන්න ඕන. ඊළඟට ඒවා නිවැරදි වෙන්න ඕන. ඊට පස්සේ හොඳ කතාවක් තියෙනවා. පංච් ස්ටෝරි එකක් තියෙන්න ඕන. ඒ පංච් ස්ටෝරි එක එළියට අරන් යන හොඳ පර්ෆෝමර් කෙනෙක් ඉන්න ඕන. මෙන්න මේ ටික ඔක්කොම හරිනම් මොකක් හරි කැමරාවකින් රෙකෝඩ් කරලා මොකක් හරි මයික් එකකින් රෙකෝඩ් කරලා දැම්මොත් ඕකේ. ඒ වගේම වැඩිපුර අවධානය යොමු කරන්න ඕඩියෝ වලට. මොකද ඕඩියෝ වලට ඕඩියෝ අප්සෙට් වුණොත් මිනිස්සුන්ට ඒක තේරෙනවා වැඩි. වීඩියෝ අප්සෙට් වුණොත් එහෙනම් අපි ටික පොඩ්ඩක් බැලන්ස් කරගන්න පුළුවන්. ඕඩියෝ අප්සෙට් වුණොත් මිනිස්සුන්ට ටග්ගාල් තේරෙනවා. ඉතින් ඒ හින්දා ඒ වැඩිපුර ඕඩියෝ වලට අවධානය යොමු කරන්න. ඔයාගා තියෙන හොඳ මයික් එකක් ගන්න. වීඩියෝ කැමරා එකකට ඔයාගේ ෆෝන් එක හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඒ වගේ මේ වගේ දිගටම වීඩියෝස් දාන්න ඕන. මොකද මේ අනිත් එක වීඩියෝ වල ක්වලිටි එක හරියනකම් අප්ලෝඩ් නොකරින්න එපා. ඒක මම කරපු වැරද්දක්. මගේ මුල් කාලේ මම වීඩියෝස් හද හද බැලුවා මේක ක්වලිටි මදි. ඉතින් ලයිට්ස් වෙනස් කළා, ලයිට් තව රෙකෝඩ් කරලා බලනවා මේක ක්වලිටි මදි. එහෙම එහෙම මම අප්ලෝඩ් නොකර වීඩියෝ ගොඩාක් හැදුවා. අප්ලෝඩ් නොකරවන් හිතන වීඩියෝ 100ක් විතර මම හදලා ඇති. හොඳද? ඒක කරන්න එපා. ඔයා හදන පළවෙනි වීඩියෝ එක අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කරාට පස්සේ ඔයාලට ෆීඩ්බැක් එයි. මොකද මට ෆීඩ්බැක් එක ගන්න පුළුවන් මගෙන් විතරයි. එහෙම නැත්නම් තව දෙතුන් දෙනෙක්ගෙන්. හැබැයි අප්ලෝඩ් කරාම ඔයාලට ගොඩක් වටින ෆීඩ්බැක් එකේ මල්ලි ඔයා මෙහෙම හදාගන්න. මේ ලයිට්ස් පොඩ්ඩක් අඩුයි. ඔයාගේ කටහඬට වඩා මියුසික් වල සද්ද වැඩි. එහෙම ඔයාලට ෆීඩ්බැක් එකේ ඔඩියන්ස් එකෙන් ගොඩක් බැනලත් දෙයි. කමක් නැහැ බනින්න කියන්න. හොඳද? ඒවෙන් ඔයාලට පුළුවන් ඒක හදාගෙන ඒ ගමන යන අතරේ ඔයාලට කැමති කට්ටිය එකතු කරගන්න. ඒ වගේම හොඳ YouTube channel එකක් කියලා කියන්නේ ඉලක්කම නෙමෙයි. හොඳද? ඉලක්කම නෙමෙයි හොඳ strong community එකක්. ඒ කියන්නේ අපි ඔයා බලනවත් දන්න YouTube එකේ තියෙන YouTube page එකක් NAS Daily කියලා. ඒ අවුරුදු දවස් 1000ක් තිස්සේ වීඩියෝ 1000ක් upload කරා. එයාට තියෙන audience එකේ community එකේ බැඳීම ඒක තමයි වැදගත්. එහෙම නැතුව අපිට අපි හිතමු මම මොකක් හරි YouTube channel එකක් කරලා views million ගණන් ගන්නවා කියලා. ඒක වටින දෙයක් නෙමෙයි. හැබැයි ඔයාගේ ඔයාගේ audience එක අතර තියෙන බැඳීම හරි වැදගත්. දැන් උදාහරණයක් විදියට ওই දෙකම සමබර කරගත්තු නිර්මාණ ශිල්පීන් ලංකාවේ ඉන්නවා. උදාහරණයක් වස්ති production. ඒගොල්ලෝ ඉතාම හොඳ නිර්මාණශීලී මූලාශ්‍ර පාවිච්චි කළා. හොඳ පංච් ස්ටෝරි එකක් පාවිච්චි කළා. සුපිරිම පර්ෆෝමර්ස්ලා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ටීම් එකේ ඉන්න හැමෝම හොඳ පර්ෆෝමර්ස්ලා. එහෙම කරලා මං හිතන්නේ මං ඒගොල්ලන්ගේ පෞද්ගලිකව අඳුරන්නේ නැහැ. මං අන්තිමට ඒගොල්ලන්ගේ ඉන්ටර්විව් එක බලද්දී ඒගොල්ලෝ කිව්වේ iPhone එකේ වීඩියෝ එක රෙකෝඩ් කරන්න කියලා. ඉතින් ඒ මූලාශ්‍ර පංච් ස්ටෝරි එක පර්ෆෝමන්ස් එක ඔක්කොම හරියට ගැලපලා ඒගොල්ලෝ කරලා තියෙනවා. ඒගොල්ලන්ට views උත් මිලියන් ගාණක් තියෙනවා. ඒ වගේම audience එකත් එක්ක ගොඩාක් ලොකු හෘදයාංගම් බැඳීමකුත් තියෙනවා. ඉතින් ඒ දේවල් හදාගන්න පුළුවන් අපි මේ කරන්නේ community එකක් build කරන එක. ඉතින් හින්ද වැඩිපුර ඒවට අවධානය යොමු කරන්න මේ මොන software එකෙන් edit කරන්නේ මොනවද light mic ලොකු වැදගත් කමක් නැහැ. තියෙන resources පාවිච්චි කරන්න. ඉතින් iTalks අපේ පළමුවෙනි වැඩසටහන මෙන්න මේ විදිහට තමයි නිමවටපත් වෙන්නේ. මම හිතනවා ඔයාලා ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති. ඒ වගේම මතක් කරනවා
අපේ රෝසිංහල චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ සතියේ අයිටොක්ස් එක හම්බෙමු. ඉංගෙන.